දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකි බවට ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල අනතුරු අඟවා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ආහාර වැඩපිළිවෙල නව වර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මිලියන 6.3ක ජනතාවක් මධ්‍යස්ථ මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිත භාවයකට මුහුණ දෙන බවයි. එනිසා ප්‍රමාණවත් ජීවිතාරක්ෂක සහ ජීවනෝපාය ආධාර ලබා නොදුන්නොත් ඔවුන්ගේ තත්ත්වය වඩාත් බැරෑරුම් විය හැකි බවද මෙම සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. ශ්‍රී ලංකාව පිළිබඳ ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාව ශ්‍රී ලංකාවේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට කොළඹදී බහර දී තිබෙනවා. එම අවස්ථාවේදී අදහස් දක්වමින් විම්ලේන්ද්‍ර ශරන් පවසා ඇත්තේ ජනගහනයෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් ආහාර අනාරක්ෂිත භාවයට පත්ව ඇති බවයි. ඒ නිසා හදිසි ආධාර ප්‍රමාද වුණොත් ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය තවදුරටත් උග්‍ර විය හැකි බවත් ඔහු පෙන්වා දී තිබුණා. ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල සිදු කරන ලද ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාවට අනුව ආසන්න වාර දෙකක් භෝග අස්වැන්න අසාර්ථක වීම නිසා ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය 50%ක පමණ පහතට වැටි ඇති අතර විදේශ විනිමය අර්බුදයේ හේතුවෙන් ආහාර සහ ධාන්‍ය ආනයනයේද අඩුව ඇති බවයි පෙන්වා දී තිබුණේ. මේ පිළිබඳ මහාචාර්ය බුද්ධිමාරමේ දැක්වේ මෙවන් අදහසක්. පෝෂණය සහ ආහාර පිළිබඳ දරුණු තත්ත්වයක් ඇති වීගෙන එන හෝ ඇති වී ඇති බව අපිට බොහොම පැහැදිලිව දක්නට ලැබෙනවා. සමස්ත රට පුරාම මෙම තත්ත්වය ඇතිවන්නට පුළුවන්. හැම දෙනාම අපේ පුරවැසියෝ හින්දා මේ හැම දෙනාගේම ආහාර සුරක්ෂිතතාවය වගේම පෝෂණ සුරක්ෂිතතාවය රැකගන්නට අපි කටයුතු කළ යුතුයි. රජයකට කිසිත් බෑ මේක මගහැරලා ඉන්න. අපි ජනතාව හැටියටත් යම් යම් කාරණාවල නියැලෙන්නට සිද්ධ වෙනවාමයි. ප්‍රෝටීන් හිමිතාවෙන් ඇති වෙන බලපෑම අපිට දකින්න ලැබෙනට අවුරුදු දෙක තුනක්වත් යාවි. එතකොට බස් එක ගිහින් ඉවරයි. ඒ නිසා මේ මොහොත වෙනකොට අපි හැමදෙනාගේම ඉල්ලා සිටින්නේ තමන්ගේ ආහාරයේ ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන අතරම තමන්ට හැකි උපරිම ආකාරයට තමන්ගේ ආහාර වේලට පෝෂණීය ගුණයකින් යුතු ආහාර වර්ග එකතු කරන්නට පෙළඹෙන්න. අපහසු කාර්යයක් වුණත් පෙළඹෙන්න. ආහාර අර්බුදයට ගෙවත්තෙන් විසඳුම් සොයාගත යුතු බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේබී ගුණරත්න පවසනවා. සැප්තැම්බර් 15 වෙනිදා වෙනකොට මහකන්නේ පටන් ගන්නවා. මහකන්නේ පටන් ගැනීමේ ඉඳලා නිසි සැලසුමකට අපි ගියෝතින් ගොවි ජනතාවත් මහ ජනතාවත් අපිට මේ ප්‍රශ්නය යම් මට්ටමකට මාර්තු විතර වෙනකොට තියෙන ආහාර අර්බුදය සමනය කරගන්න පුළුවන්. ජීවත්ව වගා කරලා යම් කිසි ආකාරයකට පෝෂණය ලබා ගන්න පුළුවන්. නිවස ආශ්‍රයෙන් කරන්න පුළුවන්. පස්සේ 2013න් පස්සේ නිසි කෘෂිකාර්මික වැඩසටහනක් රටේ ක්‍රියාත්මක වුණේ නැහැ. රජයේ වගකීමක් තියෙන මේ අවස්ථාවේදී නිසි පොහොර ටික ලබා දීලා පරිබෝධනාශක ලබා දීලා කෘෂිකර්ම අන්තයනකට හිටවත් අපේ කෘෂි ආර්ථික ශක්තිමත් කරගත්තොත් අපිට අපි ස්වයංපෝෂිත තත්ත්වයට ගේන්න පුළුවන් දෙකක් ඇතුළත